සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක පින්වත්නි අද දවසේදී පින්වත් හැම දෙනාම මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ වාග්යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගෙත් නිවන පිණිස මහා කරුණාවෙන් දේශනා කොට වදාළ සුවාසෝ දහසක් ධර්මස්කන්ධයන් අතරින් ඉතාමත්ම වටින ධර්ම කාරණාවක් ශ්‍රවණය කරන්නටයි අපි නෙත් නාලිකාවේ ඉරිදා ධර්ම දක්ෂිනා ධර්මානුශාසනාව සඳහා පිනුතුනි අපි විශේෂ සූත්‍ර දේශනාවක් මාතෘකා කරගෙන එහි දේශනා පෙළක් මේ වෙනකොට දේශනා කරගෙන ආවා යොදාගත් සූත්‍රයේ තමයි චුල්ල කම්ම විභංග සූත්‍රය සත්ත සන්තානේ පවතින කෙලෙස් මතින් ඇතිවෙන්නා වූ ඒ දරුණු අකුසල කර්මවල විපාක ඒ අකුසලයන්ගෙන් වැළකී සිටීමේ විපාක මනාකොට උගන්වන සූත්‍ර දේශනාව බුදුරජාණන් වහන්සේ මේ දේශනාව කළේ සුබ කියන මානවකයාට සුබ මානවකයා කියන්නේ තෝදෙය බමුණගේ පුතා ඔහු නගන ප්‍රශ්නවලට තමයි භාග්‍යතුන් වහන්සේ මේ දේශනාව සිද්ධ කරන්නේ අපි ඒ කර්ම විභාගයේ මේ වෙනකොට කාරණා ප්‍රමාණයක් සාකච්ඡා කළා අද අපිට සාකච්ඡා කරන්න තියෙන තවත් විශේෂ කර්ම විභාගයක් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ඉද මානවෝ ඒකච්චෝ ඉත්තිවා පුරුෂෝවා මෙහි මානවකය එක්තරා ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් ඉස්සා මනකෝ හෝති ඉරිෂ්‍යා සහිත මනසක් ඇති කරගෙන ඉරිෂ්‍යාව සහිත මනසක් සහිතව යමෙක් කල් ගෙවන මොනවටද අනුන්ට ලැබෙන ලාභ සත්කාර අනුන්ට ලැබෙන ගරු කිරීම ඔවුන් නැති තැන දක්වන මානන ඉතාම හොඳින් කතා කරන්නේ නැති තැන් ගරු කරලා කතා කර කර ඉන්නවනම් වන්දනා ආදී දේවල් කරලා පූජා ආදී දේවල් කරමින් මෙන්න මේ කතා කරන ඒ ඒ පුද්ගලයන් පිළිබඳව යම් කිසි කෙනෙක් ලාභ සත්කාර ලබනවා ඔවුන් නැති තැන ඔවුන්ගේ ගුණ යමෙක් ගයනවා ඔවුන් නැති තැනත් ඔවුන්ට ගරු කරනවා වන්දනා කරනවා පූජා කරනවා මෙන්න මේවැනි කාරණාදීහා දැකලා යම් කිසි කෙනෙක් ඉරිෂියාවක් ඇති කරගන්නවා නම් තමන්ගේ හිත කිලිටි කරගන්නවා නම් තමන්ගේ හිත ඉරිෂියාවෙන් බැඳගන්නවා නම් අන්න ඒ කර්මය කරන කෙනාට ලැබෙන විපාකය භාග්‍යතුනාස දේශනා කරනවා ඒ ඉරිෂියා සහගත කර්මය කරපු වෙලාවෙ සිට මතක් වුණොත් ඒ පුද්ගලයා මරණින් මතුව නිරේගාමී ජීවිතයකට යනවා ඉරිෂියාව කරන වෙලාවෙ සිට මතක් වුණොත් නිරේගාමී ජීවිතයකට යනවා එහෙම නැතුව යම් විටක යම් කුසල කර්මයක් නිසා ඔහු මනුෂ්‍ය භවයක ඉපදුනොත් ඒ මනුෂ්‍ය භවයේ උපන් ජීවිතේ ඔහු අල්පේශාක්‍ය භවයට පත් වෙනවා ඒ කියන්නේ අල්පේශාක්‍ය භාවයට පත් වෙනවා කියන්නේ ඒක අනුන් යටතේ වැඩ කරන පුද්ගලෙක් වෙනවා එමෙන්නත තමන්ගේ කාලය තමන්ට තීරණය කරන්න බැරි පුද්ගලෙක් බවට පත් වෙනවා මේ වෙලාවේ මේ දවසේ මොනවද කරන්න ඕන ඒක ඔහුට තීරණය කරන්න බෑ ඔහුට ඉහළින් ඉන්න ප්‍රධානින් තමයි ඒක තීරණය කරන්නේ අද මම මේ ගමන යනවා මේ වැඩේ කරනවා කියලා තමන්ට තීරණය කරන්න බැරි පුද්ගලෙක් බවට පත් වෙනවා එකට තමයි මේ අල්පේශාක්‍ය භාවයට පත් වෙනවා කියලා කියන්නේ. ඒක හරියට දාස භාවයක් වගේ. තමන්ගේ ජීවිතයේ තීරණ තමන්ට ගන්න බෑ. තමන්ට වඩා බලවත්, තමන්ට වඩා ඉහළින් ඉන්න පිරිස දෙනු ලබන තීරණත් වලට තමයි තමන්ට පිංගුතුනි ඇහුම්කන් දීලා කටයුතු කරන්න වෙන්නේ. ඒක තමයි ඉරිෂියා කරන ඒ අකුසල කර්මයට ලැබෙන විපාකය. හැබැයි කරපු සිත මතක් වුණොත් නිරිය උපදිනවා කරපු සිත මතක් වුණොත් නිරිය උපදිනවා නමුත් ඒ කරන්න කලින් පූර්ව චේතනාව හෝ කරයින් පස්සේදී වෙන අපර චේතනාව මතක් වුණොත් මනුෂ්‍ය භවයක ඉපදුනොත් ඒ මනුෂ්‍යාත්ම භවය අල්පේශාක්‍ය භවයට පත් කරන ජීවිතයකට අරගෙන යනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කෙනෙක් මේ අකුසල කර්ම වලින් වැළකුණොත් අනුන්ට ඉරිෂියා කරන්නේ නැහැ
අනුන්ට ලැබෙන ලාභ සත්කාර ගරු බුහුමන් වලට හිත කිලිටි කරගන්නේ නේ. අන්න ඒ විදියට ජීවත් වෙච්ච ඒ පුද්ගලයා මරණයට පත් වෙලා ඊළඟ ජීවිතය හෝ සුගතිගාමී ජීවිතයකට අරගෙන යනවා කරපු හිත මතක් වුණොත්. ඉරිෂියා නොකිරීමේ සිත මතක් වුණොත් ඔහු ඊළඟ ජීවිතේ සුගති ලෝකයක උපද්දවනවා. යම් විටක ඔහු මනුෂ්‍ය භවයක ඉපදුනොත් මනුෂ්‍ය භවයක ඉපදුනොත් මහේෂාක ජීවිතයක් ලැබෙනවා. මහේෂාක් වෙනවා කියන්නේ එක්ක රජෙක් හැමෝටම බලය පතුරවනවනේ. එහෙම නැත්නම් සිටුවරයෙක් වෙනවා. එහෙම නැත්නම් මහා ඇමතියෙක් වෙනවා. එහෙම නැත්නම් සේනාධිපතියෙක් වෙනවා. මෙන්න මේ වගේ මහේෂාක්‍ය භාවයට ඒ කෙනා පත් වෙනවා. නම් අල්පේෂාක්‍ය භාවයට පත් වෙන්නේ ඉරිෂ්‍යා කරාම, මහේෂාක්‍ය භාවයට පත් වෙන්නේ ඉරිෂ්‍යා නොකරාම. මේක තමයි ඒ කර්ම විභාගය. පිටුතර මේ කාරණාව අති විශේෂ කාරණාවක්. කෙලෙස් ධර්මවල බොහොම භයානක කෙලෙස් ධර්මයක්. අටකතාවේ සඳහන් කරනවා හරියට මේ යව කියලා තෘණ වර්ගයකින් බඳිනෝ වගේ යව කියලා එක්තරා තනකොළ වර්ගයක් තියෙනවා. ඒක බඳිනෝ වගේ ගැලවෙන්නේ නැති වෙනම බඳිනවා කියන එකට තමයි මේ ඉරිෂියාව කියලා කියන්නේ. අල්පේශාක භාවයටපත් වෙනවා කියන්නේ තමන් යටතේ ඉන්න පිරිවර අල්පයි. ඒ නිසා ඔහු යටතේ කවුරුවත් නැහැ. අඳුරේ රාත්‍රියේ විදින ඊතලයක් වගේ ඒකේනා පේන්නේ නැතුව යනවා. හරියට අත් දෙක කැපිලා තියෙද්දි පැන් දෙන්න කෙනෙක්වත් නැති මට්ටමට අල්පේශාක්‍ය වෙනවා. තමන්ගේ දෙයක් කැපිලා තියෙද්දි තමන්ට පැන් ටිකක් දෙන්න තමන්ගේ ළඟ නැතිවෙන කෙනෙක් මට්ටමටම පිංඔතුනේ අල්පේශාක්‍ය වෙනවා. ඒ තරමටම භයානක අකුසල කර්මයක් තමයි පිංඔතුනේ මේ ඉරිෂ්‍යා කරනවා කියන මේ අකුසල කර්මය. පිංඔතුනේ ලෝකේ පෘථග්ජන සෑම සත්ත්වයෙකුගේම සත් හිතේ අඩු වැඩි වශයෙන් පවතින භයානක කෙලෙස් ධර්මයක් තමයි මේ ඉරිෂ්‍යාව කියන මේ කෙලෙස් ධර්මය. ඒක ගිහි අයටත් තියෙනවා, ඒක පැවිදි අයටත් තියෙනවා. හැමෝටම තියෙන බොහොම භයානක කෙලෙස් ධර්මයක් මේ ඉරිෂ්‍යා කරනවා කියන කාරණාව. ඒක අඩු වැඩි වශයෙන් තියෙනවා. සමහර වෙලාවට අනුන්ගේ ධනෙ නිසා ඉරිෂ්‍යාව ඇති වෙනවා. අනුන් ලබන ගරු බුහුමන් නිසා ඉරිෂ්‍යාව ඇති වෙනවා. අනුන් ලබන පූජා සත්කාර දැකිනකොට ඒ තුලුණුත් ඉරිෂ්‍යාව ඇති වෙනවා. අනුන්ට තියෙන පිරිවර දැක්කම, අනුන්ට තියෙන ශිල්පීය හැකියාව දැක්කම, බොහෝ ශිල්ප ශාස්ත්‍රී ඉගෙනගෙන ඒ තුලින් පරතරයට ගියපු සමහර පිරිස් දැකිනකොට ඒ ඉරිෂ්‍යාව ඇති වෙනවා. ඔවුන්ගේ කතිකත්වය, ඔවුන්ගේ පඬිත බව, ඔවුන්ගේ සූරත්වය, ඔවුන්ගේ රූපය, ඔවුන්ගේ ත්‍යාගවත් බව, අන්‍යයන් සඳහා ඔවුන් කරන කටයුතු, ඔවුන්ගේ සිල්වත් බව, ඔවුන්ගේ ශරීර ශක්තිය, ඔවුන්ගේ ආරෝග්‍ය බව, මේ බොහෝ දේවල් අතරේ එක එක සත්‍යයන්ට ඒ නොඑක් නොඑක් කාරණා නිසා පිඟුතුනි මේ ඉරිෂ්‍යාව කියන කාරණාව ඒ සත්‍යංග හදවතේ උපදිනවා. ඒ තුලින් සමහර වෙලාවට තමන්ගේ ජීවිතේ පිංඔතුනි බොහෝ අකුසල කර්ම රැස් කරගන්නවා. සමහර අයගේ ජීවිත පිංඔතුනි කොයිතරම් විනාශකාරී තත්ත්වයකට අරගෙන යනවද කියලා හිතන්නකෝ. මේ ඉරිෂ්‍යාව කියන කෙලෙස් ධර්මය නිසා තමනුත් දරුණු අකුසල කර්මයක් කරගන්නවා. ඒ විතරක් නෙවෙයි අන්‍ය පුද්ගලයන්ගේ ජීවිතවලටත් දරුණු විනාශ ඇති කරවනවා. සමහර වෙලාවට ධනෙ තියෙන පිරිස් දැක්කම ඒ ධනෙ අයිති කෙනා නැසෙනවා දකින්න කැමති. එහෙම නැත්නම් ඒ ධනෙන් ඔහු පිරිහිනවා දකින්න කැමති. මියාදී වශයෙන් බොහෝ කෙලෙස් පිංඔතුනි බොහෝ අකුසල් ඒ පුද්ගලයා රැස් කරගන්නවා. ඒ සියල්ල ඇති වෙන ඉරිෂ්‍යාව නිසා. දැන් බලන්න අපේ අඟුලිමාල හාමුදුරුවෝ. අඟුලිමාල හාමුදුරුවෝ කුඩා කාලේ නම ලැබුණේ අහිංසක කියලා. අහිංසක කියලා නමක් ලැබෙන්නේ ඒ නමට ගැළපෙන විදිහට ජීවත් වෙච්ච නිසානේ. නමුත් මේ අහිංසක ජීව
ජීවත්වෙච්ච මේ කුමාරයා ඡණ්ඩ සැඩ පරුෂ දරුණු මිනිමරෙක් බරුවෙක් බවට පත් වුනේ මොකක් නිසාද? මේ ඊර්ෂ්‍යාව නිසා. කුමාරයා ගුරුවරයාට බොහෝම හිතවත්. ගුරුවරයා වෙනුවෙන් බොහෝ කටයුතු කරනවා. ගුරුවරයාට අප උපස්ථාන කරනවා. ඒ විතරක් නෙවෙයි. ගුරුවරයාගෙන් බොහෝ ශිල්ප ශාස්ත්‍රත් හදාරනවා. අහිංසක කුමාරයා අර සියලු ශිෂ්‍යයන් අතර විශේෂයෙන් බැබළුණා. ශිෂ්‍යයන් අතර ජේෂ්ඨ ශිෂ්‍ය භාවයට පත් වෙනවා. නමුත් මේ සියල්ල අන්නේ ශිෂ්‍යයන්ට දරා ගන්න බැරි වුණා. ඔවුන් මොකද කළේ? ඔවුන් එකතු වෙලා පුරු කීලමක් හැදුවා. ගුරුවරයාට එක උපක්‍රමශීලීව ගිහිල්ලා ප්‍රකාශ කළා. ගුරුවරයා අහිංසක කුමාරයා පිළිබඳව ලොකු පැහැදීමක් තියෙනවා. කුමාරයා බොහොම දක්ෂයි. කුමාරයා බොහෝම අනතිමානී. කුමාරයා තුල මීමී වගේ ගුණ තියෙනවා. මේ සියල්ල පිළිබඳව ආචාර්යතුමා අප්‍රමාණ පැහැදීමකින් කටයුතු කළේ. නමුත් පිංගතුනි බලන්න මේ දරුණු කෙලෙස් ධර්ම අන්‍ය සත්‍යයන්ට විනාශයක් කොයි විදිහට ඇති කරවලා පව කරගන්නවද කියලා. බොරු කේලමක් ගිහලා කිව්වා. මොකද කේලම? ගුරුවරයාගේ බහරයාවත් එක්ක මේ අහිංසක කුමාරයා අතර අනියම් සම්බන්ධයක් තියෙනවා කිව්වා. හැබැයි ශිෂ්‍යෝ බොහොම උපායශීලීව ඒ කාරණාව ආචාර්යවරට කිව්වේ. ආචාර්යවරයා කේන්දි ගන්නත් ඕන. ආචාර්යවරයා මේ කුමාරට දඬුවමක් නියම කරන්නත් ඕන. එහෙම වරදක් ඕන කියන්නේ. කුමාරයා හීනකින්වත් හිතපු කාරණාවක් නෙවෙයි මේ කුමාරට විරුද්ධව නගන චෝදනාව. මොකද මේ පිරිසගේ උපාය? ඕන් එකට එකතු වෙලා ගුරුවරයාට ගිහිල්ලා එක කණ්ඩායමක් හැටියට ගිහින් කියනවා, ආචාර්යතුමනි අහිංසක කුමාරයා ගලඟ මීන් මේ වගේ කාරණාවක් තියෙනවා. ඒ වෙලාවේ ගුරුවරයා ඉන්නේ අහිංසක කුමාරයා පිළිබඳව අප්‍රමාණ පැහැදීමකින්. ඒ නිසා බොරුවට චෝදනා නගන්නෙපයි කියලා ඔවුන්ට බැනලෙ ලෙව්වා. ආයිත් එක දවසක් යනකොට තවත් පිරිසක් ගිහිල්ලා කතාව කියනවා. ඔවුන්වත් එලෙව්වා. තවත් පිරිසක් ගිහිල්ලා කියනවා. ඔහොමම කණ්ඩායම් කිහිපයක් හැටියට තමයි ගුරුවරයාට මේ කාරණාව ඒත්තු ගන්වන්නේ. නමුත් අහිංසක කුමාරයාගේ ළඟ එහෙම වරදක් තබා එවැනි වරදක් කරන්න ඕනේ කියලා සිතුවිල්ලක්වත් නැහැ. නමුත් ඔවුන් ඒක කළා. අහිංසක කුමාරයා මේ විදියට හැසිරෙනකොට ආචාර්යතුමාගේ හිතේ අපහැදීමක් ඇති වුණා. ආචාර්යතුමා ඒ කාරණාව මත ඉඳගෙන තමයි අහිංසක කුමාරයාට අර වගේ යෝජනාවක් ඉදිරිපත් කළේ. මේ ශිල්ප ශාස්ත්‍ර හරියට පිළිထන්න නම් බිලි පූජාවක් කරන්න ඕන. කුරා කූඹියෙක්වත් නොමරපු මේ කුමාරයාට අර වගේ දරුණු දෙයක් කරන්න පිඟුතුනි පාර හැදුනේ මොකක් නිසාද? මේ ඉරිසියාව නැමැති කෙලෙස් ධර්ම ටිකක් නිසා. බලන්නේ මේ ඉරිසියාව අන්‍ය සත්‍යයන්ට කොයිතරම් අනර්ථයක් ඇති කරවනවද? ඒක කොයි විදියට පිඟුතුනි විපාක හැදෙනවද? මේ කාරණාව බොහොම රළු කාරණාවක්. අපේ සමාජයේ ඕනතරම් මෙවට උදාහරණ මං හිතන්නේ අපේ පිඟුතුන්ගේ ජීවිතවල අත්දැකීම් ඇති. සමහරලාට බලන්නේ මේ වගේ අන් අයගේ ජීවිතවලට හානි කරන්න සමහර කෙනෙක් කොයිතරම් ඒ වගේ බොරු චෝදනා නගමින් ඔවුන්ගේ ජීවිතවලට විනාශයක් ඇති කරනවද? සමහර දෙමව්පියෝ තමන්ගේ දරුවන්ට වඩා දක්ෂව ඉගෙන ගන්න දරුවෝ දැක්කම ඔවුන්ට නොඑක් නොඑක් ආකාරයේ ඉරිසියාවල් කියන කාරණා මත ඉඳගෙන බොරු කීලම් කියනවා. ඒකව තවත් අයත් එක කියනවා. එහෙම නැත්නම් ඔවුන්ගේ දෙමව්පියන්ට කියනවා. නමුත් අහිංසක දරුවන්ගේ ජීවිතවලට එකින් වෙන කැළල එයින් වෙන හානිය කොයිතරම් භයානකද කියලා පිංගුතුනි හිතන්නේ නැහෙනේ. නමුත් මේ කාරණාව කරන්නේ සත්පුරුෂ අදහසකින් නෙවෙයි. මේ කාරණාවෙන් මොවුන්ගේ ජීවිත නැසේවා කියන කාරණාව තමයි තියෙන්නේ. සමහර පුද සත්කාර ලබන පිරිසට කීර්තිය ප්‍රශංසාව ලබන පිරිසට සමහර කෙනෙක් ওই වගේ හානි අප්‍රමාණ කරන බව අපි සමාජයේ ඕනතරම් අත්දැකීම් ලැබලා තියෙනවා.
ඒ ජීවිතවලට එහෙම හානි කරන්නේ එක්කෝ චරිතයට හානි කරනවා එහෙම නැත්නම් ඔවුන්ගේ නම්බුවට හානි කරනවා සමහර අයගේ ජීවිතවලට හානි කරනවා සමහර අයගේ ආර්ථිකයට හානි වෙනවා එකකින් ඒ ඔක්කොම ඇතිවෙන අර තවත් කෙනෙකුගේ හිතේ ඇති කරගෙන ඉරිෂියාව නැමැති මේ කෙලිස් ධර්මී නිසා ඔවුන්ගේ ඔය ප්‍රාර්ථනාවනේ ඔහුව නැසේවා ඔහු විනාශ වේවා කියලා එදාන් අර අහිංසක කුමාරයා අඟුලිමාල කියන දරුණු මිනිමරුවෙක් බවට පත් උනේ ආන්න ඔය කාරණාව නිසා එතකොට අපේ පිංගුතුන් කල්පනා කරලා බලන්න තව කෙනෙකුගේ ජීවිතවලට කොයිතරම් හානියක් කරනවද මේ කෙලිස් ධර්මී අද සමහර කෙනෙක් අභූත චෝදනා විඳිනවා සමහර වෙලාවට ඉරිසියාව නිසා සමහර කෙනෙක් කියන නොමනා කතාවක් නිසා පිංගුතුනි යම් කිසි කෙනෙකුගේ වරදක් දැක්කම ඒ දැකපු වරද පුළුවන් නම් වරද කරපු කෙනාට කියන්න තවත් අයත් එක්ක කියන්න නැතුව මොකද තවත් අයත් එක්ක කීම ඒක Tamanටවත් ඒක වරද කරපු කෙනාටවත් කිසිම ප්‍රයෝජනයක් නෑ ඒ තුල තියෙන කෙලිස් ධර්ම ගොඩක් ඒ තුලේ රැස් වෙන්නේ අකුසල කර්ම ගොඩක්. නමුත් වරදක් කරපු කෙනෙකුගේ වරදක් දැක්කනම් ඒ වරද කරපු කෙනාට ඒ වරද පෙන්වලා දෙන්න. ඒක තමයි සත්පුරුෂ බව කියලා කියන්නේ. නැත්තම් තවත් අයත් එක්කලා ඒක කියව කියව යනවා කියන එක එක පැත්තකින් කියලාම තවත් පැත්තකින් ඔවුන්ගේ ජීවිතවලට කරන හානිය ඉරිෂියා සහගතව කරන හානියක් නිසා ඒ තුලුනුත් රැස් වෙන්නේ මහා කුසලය. ඉතනකෙතින් එහෙම අකුසල් රැස් කරගෙන සංසාරේ තමන් කොයිතරම් කාලයක් දුක් විපාක ලබයිද? නිරියට ගිහිල්ලා හින්දුක් විඳිනවා. මනුෂ්‍ය ලෝකයේ කිපදුණු සමහර ලාවට අභූතයෙන් තමනු චෝදනා විඳිනවා. සමහරලට බොහෝ නිඳා පහස විඳින්න පුළුවන්. තවත් කෙනෙක් නොකරපු වරදක් වැරදි කරුවෙක් බවට පත් කළොත් අර අපි සාසනෙ හිටියනේ කුණ්ඩ දාන්න කියලා මහරහතන් වහන්සේ නම 80 මහ ශ්‍රාවකයන් වහන්සේ නම ප්‍රථමයෙන් සලාක ගන්න භික්ෂුන් වහන්සේලා අතරින් අගතැම්පත් තෙරුන් වහන්සේ නම මේ තෙරුන් වහන්සේ එක ජීවිතයක කාශ්‍යප භාගතුන් වහන්සේගේ කාලේ රුක්ෂ දෙවියෙක් වෙලා ඔය වගේ හානියක් කළා සමගි සම්පන්න විහිදුපු භික්ෂුන් වහන්සේලා දෙනම විරසක කෙරෙව්වා මොකද ඒකට කළේ එක හාමුදුර නමක් දවසක් ශරීර කෘත්‍යයක් සඳහා කැලේට ගියාම මේ දෙවියා ස්ත්‍රී රූපයක් මවාගෙන අර කැලෙන් එළියට එනවා ඉසකේස් කඩාගෙන ඇඳුම් ගලවගෙන පාරේ හිටපු අනිත් හාමුදුරෝ ඒ ස්ත්‍රියව දැක්කම අර කැලේ ඇතුළට ගියපු භික්ෂුන් වහන්සේ පිළිබඳව වැරදි අදහසක් ඇති කරගත්තා. දෙවියගේ අරමුණත් ඒකමයි. දැන් අපේ භාගතුන් වහන්සේගේ කාලේ කුණ්ඩදාන මහරහතන් වහන්සේ දහන කියන නමින් ඉපදිලා මේ ශාසනය පැවිදි වෙනවා. අර කරපු කර්මී විපාක දුන්නා. කොහොමද විපාක දුන්නේ මේ තෙරුන් වහන්සේ පිණ්ඩපාතේ වඩිනකොට තෙරුන් වහන්සේගේ පිටුපසින් ස්ත්‍රියක් එනවා පේනවා ඒක තෙරුන් වහන්සේට පේන්නේ නැහැ පේන්නේ ජනතාවට ඉතින් මිනිසු දන් බෙදෙනකොට ස්වාමීනි මේ හැඳ ඔබ වහන්සේට මේ හැඳ ඔබ වහන්සේගේ අඹුවට එහෙම කියලා දන් බෙදන්නේ දීර්ඝ කාලයක් පිංගුතුනේ නින්දා පහස ටික වින්දා දීර්ඝ කාලයක් බලන්නකො තමන් කරගත්තු මකුසල කර්මේනි මම අමතර කරුණක් අපේ පිංගුතුන්ට කිව්වේ ජීවිතේ කවදාවත් තවත් කෙනෙකුගේ ජීවිතයට හානියක් වෙන විදියට තමන්ගේ හැසිරීම රටාව හදාගන්න එපා තවත් කෙනෙක්ගේ වරදක් දැක්කත් ඒකේ වරද කරපු කෙනාට කියන්න ඒව නැත්තම් තමන් ඒ වරද තවත් කෙනෙක් එක කියනවනම් අර කරපු කෙනාව දැනුවත් කරලා කියන්න මොකද තවත් කෙනෙක් එක්කේ වරද කියනකොට මොකක් හරි අර්ථයක් තියෙන්න ඕන. අර්ථයක් නැතුව එවැනි දියක් කරන්න එපා. ඒකෙන් වෙන්නේ තමන්ට සංසාරයට දරුණු අකුසල කර්ම ටිකක් රැස් කරගන්න එක. මොකද තවත් අයට ලැබෙන මම අර කලින් මතක් කරා වගේ ධානිය දිහා දැකලා, ගරු බුහුමන් දිහා දැකලා, පූජා සත්කාර දිහා දැකලා මේ වගේ ඉරිෂියාවල් ඇති වෙනවා. අපි ලෝසක හාමුදුරුව බලන්න ලෝසක හාමුදුරුව එක්තරා ජීවිතයක පැවිදි වෙලා හිටියා බුද්ධ ශාසනයක උන්වහන්සේගේ පන්සලට දවසක් වඩිනවා ආගන්තුකයන් වහන්සේ නම
මේ ආගන්තුකයන් වහන්සේ රහතන් වහන්සේ නම. උන්වහන්සේ රහත් කියලා කවුරුවත් දන්නේ නේ. නමුත් උන්වහන්සේට මේ ගමේ ජනතාව බිහිවින් ප්‍රිය කළා. උන්වහන්සේගේ හැසිරීම උන්වහන්සේගේ සිල්වත් බව මේ කාරණා මත නිසා වෙන්නේ නැති බොහෝ සෙයින් උන්වහන්සේට ප්‍රියමනාපව තමයි වාසය කළේ. පන්සලට එන කෙනි අර තෙරුන් වහන්සේගෙන් අහනවා කෝ ආගන්තුකයන් වහන්සේ. ටික දවසක් යනකොට අර ආගන්තුකයන් වහන්සේට ලැබෙන අන්‍ය වූ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා දැකලා මේ තෙරුන් වහන්සේගේ හිත ඊර්ෂ්‍යාවකට ගත්තා. මේ ඊර්ෂ්‍යාව බලවත් වෙලා බලවත් වෙලා පලිගන්න තැනටම ආවා. දවසක් දානෙකට වඩිනවා හිමීට ගාන්ට ආරණාද කළා. දංගෙඩියේ නාද කරන්නේ හිමීට ඇහෙන නොදෙන්න ගාන්ට. හැබැයි රහතන් වහන්සේ ඒ වෙනකොට ඒ පන්සලෙන් වැඩල ඉවරයි. උන්වහන්සේ කුටියේ නේ නමුත් මේ තෙරුණහන්සේ හිතන්නේ උන්වහන්සේ කුටියේ වැඩ ඉන්න මැති. නමුත් මේ තෙරුණහන්සේ දායකයෙක්ගේ ගෙදරට දානට ගියාම දායකයා අහනවා කෝ ආගන්තුකයන් වහන්සේ. හාමුදුරුවෝ මොකද කියන්නේ? අනේ උපාසක මහත්තයෝ හැමදාම උහුමයි. දානේ වලදන්න ගියාමත් එහෙමයි. පන්සලේ වැඩ කරන්න ගියාමත් එහෙමයි. කවදාවත් වේලේ පහවදි වෙන්නේ හැමදාම ප්‍රමාද වෙලා අවදි වෙන්නේ. හැබැයි ඉතින් මං එවෙනකොට මිදුල් ලැබදලා, ගෙවල් අතු ගාලා, වතුර පුරවලා, වාදන සෝදලා සියලු වතාවත් ටික මම කරලා ඉවරයි. අදත් එහෙමයි. නමුත් මම වෙලාවට දානෙටත් ආවනේ. උන්වහන්සේගේ හැටි ඔහොමම තමයි. මෙහිම කිව්වම අර උපාසිකයාගේ හිත තුල ඒ තෙරුන් වහන්සේ පිළිබඳ අකමැත්තක් ඇති කරවන කලේ. අකමැත්තක් ඇති කරවන කලේ. නමුත් ඉතින් අන්තිමට උන්වහන්සේ පිළිබඳව දායකයාගේ හිත අකමැත්තක් ඇති වුණේ නේ. ඒක හොඳටම තේරෙනවා. ඒ හාමුදුරුවෝ දන් වල දලා පන්සලට එන්න හදනකොට බත් මුලක් බෙදලා පාත්‍රයට දෙනවා ස්වාමිනි මේක ආගන්තුකයන් වහන්සේට පූජා කරන්න කියලා. ආගන්තුකයන් වහන්සේ පන්සල ඇති කියලා හිතලා තමයි දැන් මේ පූජාව කළේ. ඉතින් මේ හාමුදුරුවෝ ලෞසක හාමුදුරුවෝ බත් මුලත් අරගෙන යමින් ගමන් අර බත් මුල අරගෙන ගිනි ගොඩකට විසිකලා. බලන්න පින්වතුනි තමන්ට කොයිතරම් විනාශයක්ද මේ ඇති කරගත්තේ. මහා දරුණ විනාශයක් පින්වතුනි මේ ඇති කරගත්තේ. අර තෙරුන් වහන්සේ කිසිම දෙයක් හොයන්න බලන්නේ නැතුව කිසිම වැඩකට නැති කර්ම ටිකක් නෙමේ රැස් කරගත්තේ. රහතන් වහන්සේ පන්සලේ ඇත්තෙත් නේ. උන්වහන්සේගේ පිනට ලැබෙන අන්‍ය කාරණා දිහා දැකලා මේ හාමුදුරුවෝ මේ සිතුවිලි ටික ඇති කරගත්තේ. නමුත් බලන්නකෝ තිය අන්තිමටම කර්මය ගෙවන්නුනේ කොහොමද? අපේ භාග්‍යවතුන් වහන්සේගේ ශාසනය ඉපදෙච්ච ජීවිතයේ ගෙව්වේ රොඩි කුලයක ඉපදුනා. උපන් දවසේ මුළු කුලයටම කන්නනේ. කවුද මේ කාලකන්‍ය කියලා හොයන්න බොහෝ පිරිස් නොයෙක් නොයෙක් ප්‍රදේශවලට බෙදිලා හිඟවන් ගියා. එහෙම යනකොට අන්තිමට වොන්න මේ ලෝසක හාමුදුරු ඉපදිච්ච අම්ම තමයි ඉතුරුනේ. ඉතින් ළමයා බිහි වුණාම ටික දවසක් යනකම් ළමයාට තීරණකම් අම්මත් එක්ක ගියා. තීරණ කාලෙ වෙනකොට ළමයාටත් ළමයා වත්හැරලා කිව්වා පුතේ නුඹ කැමති දිහාවක ගිහිල්ලා යමක් හොයාගන්න කියලා. එවිට අපි ශාසනේ මහාන වුණා. මහාන වෙලා මහාන වෙච්ච දවසේ ඉඳලත් ඒතර කර්මීමමයි. කර්මයේ කොච්චර භයානකද කියලා කියනවනම් පින්ඩපාතේ වඩිනකොට පින්ඩපාතේ වඩිනකොට දායකයෝ ලෝසක හාමුදුරන්ට දන් බෙදන්න පාත්‍රය ළඟට එනකොට මුළු පාත්‍රයේ මුවවිට ළඟට එනකම් බත් පිරල වගේ පේන්නේ. නමුත් පාත්‍රය ඇතුලේ එක බත් ඇටයක්වත් නැහැ. හැමදාම ලෝසක හාමුදුරු පන්සලට යන්නේ හිස් පාත්‍රය රැගෙන.
බලන්න ඉතින් තමන් කරගත්තු කර්මය තමන්ට විපාක දෙන ගත්තම කොච්චර දුකක් විඳින්න වෙනවද ඉතින් තමන් එවැනි දුකක් ඇති කරගත්තේ මොකක් නිසාද මේ ඉරිසියාව නිසා මේ වගේ අන්‍යයිගේ ජීවිතවලට හානි කරන ඉරිසියාව නිසා අන්නයට අනර්ථයක් ඇති කරන ඉරිසියාව නිසා ඉතින් තමන්ටත් අනර්ථයක් ඇති කරගන්න ඉරිසියාව නිසා සමහර වෙලාවට සමහර කෙනෙක් පිළිබඳව නොමනා කතා කියනවා ඔවුන්ගේ ජීවිත හානි කරනවා චරිතයට හානි කරනවා කවදාවත් පින්වතුනි ඒ ආකාරයේ අකුසල කර්ම රැස් කරගන්න ඔබ උනන්දු වෙන්න එපා මොකද ඒ තුලින් ඒ දුක යම් දවසක ගෙවන්න වෙන්නේ තමන්ටමයි ඌදියක් හෝ වේවා නෝනුදියක් හෝ වේවා තමන් ඒ කාරණාව මත හිටගෙන තවත් කෙනෙකුගේ ජීවිතයට හානියක් කරන්න එපා මොකද ඒක බොහොම භයානක කෙලෙස් ධර්මයක් දේවදත්ත හාමුදුරුවෝ විනාශ මුඛයට ඇදගෙන ගියේ පිංගතුණි ඔය ලාභ සත්කාර නිසානේ මේ ලාභ සත්කාර කියන කාරණාව ඉතාම භයානක කරුණක් අර ලාභ සත්කාර සංයුක්තේ භාග්‍යතුන් හන්සේ දේශනා කරනවා යම් සෝවාන් වෙච්ච ස්ත්‍රියක් තමන්ගේ පුතා පැවිදි කළොත් ප්‍රාර්ථනා කරනවා කියලා කියන්නේ මගේ පුතාට රහත් බව ලබලා ඉවර වෙනකන් ලාභ සත්කාර ලැබෙන්නපා කියලා. මොකද මේ ලාභ සත්කාර මත ඇතිවෙන කෙලෙස් ඉතාම භයානකයි. නිවන සම්පූර්ණයෙන්ම වහලා දානවා. දේවදත්ත හාමුදුරට ඇති වුණ තේකමනේ. භාග්‍යතුන් වහන්සේ නොඑක් නොඑක් පැතිවලින් ඒ විඳින දේවල් දැකලා පිරිස් බලය තියෙනවා. නොයෙක් නොයෙක් දේවල් භාග්‍යතුන් වහන්සේගේ පිනට ලැබෙනවා. උන්වහන්සේ සසරේ කරපු ඒ කුසල කර්ම නිසා ඒ ටික ලැබෙන්නේ. සත පුණ්‍ය ලක්ෂණයක් තියෙනවනේ උන්වහන්සේට. ඉතින් මේක දැකපු දේවදත්ත හාමුදුරට හිතුණා මටත් මේ ටික ලබන්න පුළුවන් නම් හොඳයි. එහෙම කියලා තමයි බුදුරජාණන් වහන්සේට කියලා ආරාධනාවක් කරන්නේ ස්වාමීනි ඔබ වහන්සේ දැන් බොහොම වයසයි. ස්වාමීනි ඔබ වහන්සේට දැන් මේ කටයුතු කරන්න බැහැ. උභහන්සේ විවේකයෙන් වැඩ ඉන්න මම උභහන්සේ වෙනුවෙන් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කෙනෙක් මේ සිව්වණක් පිරිස මම බලා ගන්න මොවුන්ව මම පාලනය කරන්න මේ සියල්ල මම හොයලා බලලා කරන්නම් උභහන්සේ විවේකයෙන් වැඩ ඉන්න කියලා තමයි දේවදත්ත හාමුදුරුවෝ භාගතුනාංශට මේක ප්‍රකාශ කළේ නමුත් භාගතුනාංශ දන්නවා දේවදත්තයන් වහන්සේගේ හිතේ මේ සත්පුරුෂ අදහස් නැහැ කියලා. එහෙම සත්පුරුෂ අදහස් තියෙන සත්පුරුෂයෙක් නෙමෙයි. ඉතින් ඒ නිසා පින්වතුනි මේ දේවදත්ත හාමුදුරුවෝ ඒ නිසා ඇති කරගත්තු තරහ නිසානේ ඔය තරම් අකුසල කර්ම ගොඩක් රැස් කරගත්තේ. කරන්න පුළුවන් දේකුත් නෙමෙයි. නමුත් කළා. ඔය කාරණාව ගොඩාක් දෙනෙකුගේ හිතවල ওই විදිහට උපදිනවා. තවත් අයට ලැබෙන දේවල් දිහා දැකලා ඒ නිසා ඇතිවෙන ඉරිසියාව තමන් අඳුරට ඇදලා දානවා. ඒක නේ රට කතාවේ ප්‍රකාශකලේ කාරණාව. තමන් දැඩි අඳුරු තැනකට ඇදගෙන දානවා. හරියට අන්ධකාරය ඇවිදින කෙනෙක් වගේ තමයි මේ කෙලෙස් ධර්මයේ බලවත් වුණා. තමන් හොයන්නේ බලන්නේ නේ මේ කාරණාවේ පිළිබඳ සත්‍ය අසත්‍යතාවය දිහා බලන්නේ නේ. අපි කෙනෙක් දියුණු වෙනකොට ඒ දියුණු වෙන පුද්ගලයා දිහා බල්ලා අපේ හිත ඇති කරගන්න ඕන අනේ මමත් කවද්ද මේ වගේ දියුණු තැනකට යන්නේ නමුත් තමන් දියුණු වෙන ක්‍රමයේ නෙවෙයි ගොඩාක් දෙනෙකුගේ හිතේ අනුන් නැසමින් තමන්ගේ දියුණු ඇති කරගන්න අනුන් විනාශ කරමින් තමන්ගේ දියුණු ඇති කරගන්න ඒකට පින්වතුනි මේ ලෝක ධර්මතාවයේ ඉඩක් නෑ අතීත ජීවිතවලින් කරගත්තු යම් බලවත් කුසල කර්ම තිබුණොතින් ඒ කුසල කර්ම තුලින් තමන්ගේ ජීවිතය ශක්තිමත් කරයි. හැබැයි මතක තියාගන්න ඒ ජීවිතය නිෂ්ඵලයි. ඒ ජීවිතය අනර්ථයක් සහිතයි. අර්ථ සම්පන්න නෑ. ඒ නිසා තමන් හැමතිස්සෙම මේ කාරණාව පිළිබඳ සිහියක් උපදව ගන්න. මම මෙවැනි සිතුවිල්ලක් ඇති කරගන්නේ ඇත්තටම මේ තුල අර්ථයක් තියෙන නිසාද නැත්නම් මගේ හිත තුලින් ඇති වෙච්ච යම් කෙලෙස් දෝෂයක් නිසාද කියන එක ආන් ඒ කාරණාව අපේ පින්වතුන් හැමතිස්සෙම පරීක්ෂා කරලා බලන්න
මොකද සමහර කාරණා පිළිබඳව අපි විමසන්න ඕනේ විදිහට තවත් කෙනෙකුගේ දියුණුව නැසල තමන්ගේ දියුණුව ඇති කරගන්න එක නෙවෙයි පිංඔතුනි තමන් කරන්න ඕන ඒ දියුණු වෙන පුද්ගලයාගේ යහපත දිහා බලලා තමන්ගේ දියුණුව ඇති කරගන්න වෙලඳ සැලක් කරන කෙනෙක් තමන්ගේ අල්ලපකඩෙත් වෙලඳ සැලක් දැම්මොත් පිංඔතුනි කොයිතරම් හානියක් ඒ පුද්ගලයා වෙනුවෙන් කරනවද ඔවුන්ට මොනතරම් අලාභ කරන්න පුළුවන්ද ඒ කොම ඇතිවෙන්නේ අර ඉරිසියාව නිසා සමහර වෙලාවට ඒ කඩය දැමීම තුල තමන්ට ලොකු ලාභයක් ඉන්නත් පුළුවන් මොකද කඩ කිහිපයක් එකම තැන තියෙනකොට බොහෝ පිරිසක් නිතර නිතර ඉනව යනවා නමුත් ඒක හරියට තේරුම් කරගන්න බෑ ඒක හරියට තේරෙන්නේ නැද්ද සමහර කෙනෙකුට ඒ අර කෙලෙස් වලින් වැහිලා තියෙනවා කෙලෙස් වලින් මේ හිත බැඳගෙන තියෙනවා එතකොට පිංගුතුනි ඒක විවර වෙලා පේන්නේ නේ නිවැරදි යථාර්ථය පේන්නේ නේ නිසා යමක් පිළිබඳව හොඳින් විමසන්න මම මේ දේ කිව්වොතින් ඒ පුද්ගලයාට කොයි වගේ හානියක් වේද මම මේක මේ විදිහට කළොත් ඒ පුද්ගලයාට ඒ තුලින් කොයිතරම් අනර්ථයක් වේද ආන්ගේ කාරණා පිළිබඳව පිංගුතුනි විමසන්න එහෙම විමසනකොට තමයි Tamanට ඒ සියුම් ඥානය තුලින් එවැනි කිලස් ධර්මයන් ඉපදින එක නතර කරන්න පුළුවන් වෙන්නේ එහෙම නැතුව පිංඔතුනි අසිහියෙන් කටයුතු කරන්නත් එපා දේවල් තෝරගන්නත් එපා අසිහි හැම මොහොතකම සිහිය ප්‍රඥාව උපදවාගෙන පිංඔතුනි මේ කටයුතු ටික කරන්න සිහිය ප්‍රඥාව උපදවාගෙන අසිහියෙන් කටයුතු කරන්න එපා එහෙම අසිහියෙන් කටයුතු කරලා ඉරිෂියාව ඇති කරගෙන විනාශ වෙච්ච ජීවිතයක් තමයි චද්දන්ත ජාතකයේදී එන්නේ චද්දන්ත ජාතකයේදී අපි බෝසතාණන් වහන්සේට හිටියා ඇතිනියෝ දෙන්නේ මේ චද්දන්ත කුලේ ඇත අපේ බෝසතන් වහන්සේ ඇතිනියෝ දෙන්නේ කිටියා භාර්යාවරු හැටියට දෙන්නට එක හා සමානව ප්‍රියමනාප බවක් තියෙන ආදරයක් තියෙන නමුත් එක භාර්යාවා බෝසතන් වහන්සේ පිළිබඳ වැරදි අදහසක් ඇති කරගත්තා කොහොමද වැරදි අදහස ආවේ බෝසතාණන් වහන්සේ තමන්ගේ බිරින්දෑවරු දෙන්න අරගෙන එක බිරින්දක් මහා සුබද්දරා අනිත් කෙනා චූල සුබද්දරා එක බිරින්දක් බිරින්දෑවරු දෙන්නම අරගෙන සල් ගසක් ළඟට යන දවසා හිසින් සල් ගහට ඇනලා අර සල්මල් මේ බිරින්දෑවරු දෙන්නගේම ශරීරවල තැවරෙන විදියට ගහ සොලවනවා ඉතින් නමුත් ඒ විදියට කටයුතු කරද්දී නොසිතූ දෙයක් සිද්ධ වුණා මහා සුබද්දරාගේ ඇඟට සල්මල් වැටෙනකොට චූල සුබද්දරාගේ ඇඟට වැටුනේ දිමිගොට්ටා මේකට චූල සුබද්දරට කේන්ති ගියා මට වඩා මහා සුබද්දරව රජුට ප්‍රියමනාපයි කියලා නමුත් ඒක වැරදි සිතා බෝසතාණන් වහන්සේ ආයිමත් දවසක ගඟේ නානකොට එක්තරා අතවැසි ඇතෙක් විශාල නෙළුම් මලක් ගෙනල්ලා දුන්නා ඒක විශාල මලක් ඉතින් බෝසතාණන් වහන්සේ දැන් එක මලයිනේ ගෙනත් දුන්නේ ඒ මලත් අරගෙන ඉන්නවා බිරිඳකට දෙන්න. ඉස්සරහම හිටියේ මහා සුබද්දරා මහා සුබද්දරට එක දුන්නා. මේක දැකපු චූල සුබද්දරා තවත් අර හිතේ තිබිච්ච තරහ වැඩි කරගත්තා. තමන්ට වඩා මේ මහා සුබද්දරට රජතුමා ඒ කියන්නේ චද්දන්ත කුලේ ඇතා බොහොම ප්‍රියමනාපයි කියන කාරණාව මට වඩා ලොකු ආදරයක් මේ මහා සුබද්දලා පිළිබඳ බෝසතන් වහන්සේගේ හිතේ තියෙනවා කියලා චූල සුබද්දර වැරදි අදහසක් ඇති කරගත්තා. නමුත් මේ වැරදි අදහසත් එක්ක බලන්නකෝ කරගත්තු විනාශය චූල සුබද්දරා පසේ බුදුරජාණන් වහන්සේට දානයක් පූජා කළා. පසේ බුදුරජාණන් වහන්සේට දානයක් පූජා කළා. ඒ පිණින් ප්‍රාර්ථනා කරා මේ චද්දන්ත කුලේ හස්ති රාජ්‍යව මරන්න මට ඊළඟ ජීවිතේ ශක්තිය ලැබෙන්න කියලා. ඉතින් ඇය ප්‍රාර්ථනා කරපු විදියටම ප්‍රාර්ථනා විතුණා. ඇයි ගිහිලි ඉපදිනවා? රටේ රජතුමාගේ අග්‍ර මහේශිකා වශයෙන්. දෙගන පූර්ව ජාති කරපු පින නිසා මේ ජීවිතේ මේ කාරණාව හොඳින් වැටහෙනවා. ඉතින් දැන් මේ අග්‍රමහේශිකාවට අර අතීත
කලින් ජීවිතේ ඇතාව මරන්න ඕනේ කියන මේ සිතුවිල්ල මතක් වෙලා එක ක්‍රියාත්මක කරනවා. එක වැද්දෙක් තමයි යවන්නේ කැලේට. ඒ වැද්ද කොහොම හරි බෝසතන් වහන්සේගේ මේ හොඬවැලේ බෝසතාණන් වහන්සේගේ දල දෙක කපාගෙන එනවා. ඉතින් බෝසතන් වහන්සේ මරණයට පත් වෙනවා. මේ සියල්ල ඒ විදියට සිද්ධ වුණේ අර ඉරිසියාව නිසානේ. එනිසා මේ තවත් කෙනෙකුට ලැබෙන දේවල් පිළිබඳව එහෙම දකින්න එපා. ඒ විදියට තමන් කටයුතු කරන්න වෑයම් කරන්න එපා. මොකද ඒ තුලින් වෙන්නේ එකක් තමන්ට මහ විනාශයක් ඇති කරගන්නවා, අනිත් එක තමයි අන්‍ය කෙනෙකුටත් ඒකෙන් ලොකු විනාශයක් ඇති වෙන්න පුළුවන්. යම් යම් කාරණා නිසා තවත් කෙනෙකුටත් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. හරියට රාහින්සක කුමාරයා අඟුලිමාල කුමාරයා කරා වගේ එහෙම තත්ත්වයන් වලට පත් වෙන්න පුළුවන්. නමුත් ඉතින් අර කර්මය ගෙවන්න ගියාම ඒ කර්මය ගෙවනකොට ඉතින් ඒ දුකත් එක්කමනේ යන්න වෙන්නේ Tamanට. ඒ නිසා පින්වතුනි මේ කෙලෙසියට තමන්ගේ ජීවිතේ වැඩි ඉඩ කඩක් දෙන්න එපා. බලන්න එහෙම දුන්නම කොයිතරම් අකුසල කර්ම ඒ කෙලෙස් ධර්මයේ මත ඉඳගෙන රැස් කරගන්නවද කියලා. සමහර වෙලාවට සමහර කෙනෙක්ව මරනවා. සමහර අයගේ මුහුණ විකෘති වෙන්නේ දැන් රූපවත් කෙනෙක් හිටියොත් ඒ රූපවත් කෙනාගේ රූපේ නැති වෙන්න නොඑක් නොඑක් දේවල් කරනවා. ඇසිඩ් ගහනවා, මෝනුවල් කපනවා, ඒ මහානි කරනවා. පිංගුතුනි සමහර අය මේ කිලිස් ධර්මයේ බලවත් කරගත්තම සමහර වෙලාවට අපි දකිනවා ඔය තොයිල් බවිල් කරලා හුනියම් ආදී දේවල් කරලා මේ වගේ විනාශයන් නැති කරවන්න. ඒ මොන තරඟයි ඉන්නවනේ. ඉතින් මේකත් බොහොම භයානක පැත්තකට යන කාරණාව. අර ක්‍රෝධය ගියසදී අපි කතා කරා වගේ ක්‍රෝධය භයානක පැත්තකට යන වගේ මේ කෙලෙස් ධර්මයත් භයානක පැත්තකට අරගෙන යනවා. සමහර අයට වස කවනවා. බලනු කිහිම ජීවිත කීයක් පින්වතුනි අදත් ජීවත් වෙන නමුත් කොච්චර දුකසේ ජීවත් වෙනවද? ලෙඩ වෙලා බොහොම අසහනී. තමන්ගේ ජීවිත කාලේ තමන්ගේ ජීවිතය ගත කරන්නේ. ඉතින් ඒ විදියට ජීවිතයක් ගත කරගෙන යනකොට සමහර ලාවට බාධාවල් එනකොට ඒ තුලින් කොච්චර පීඩා විඳිනවද? වසකවනවා, හෝනියම් කරනවා, සමහරලාට වස්තු විනාශ කරනවා. සමහරලාට අපි දකිනවනේ සමහර කෙනෙක් පාරේ යනකොට මේ හොඳ වාහන දැක්කම හූරගෙන යනවා. සමහරලාට මේ හොඳ ගෙවල් පාර අයිනේ තියෙනවා. ඒ ගෙදරේ මිනිස්සු දන්නේ නැහැ, ගෙදර කවුද ඉන්නේ කියලා දන්නේ නැහැ. නමුත් ඒ ගෙවල් දැක්කම තමන්ට දරා ගන්න බෑ. සමහරට තමන්ට නැතිකම් විසා වෙන්න පුළුවන්. නමුත් තමන්ට දරා ගන්න බෑ. ඉතින් අර දරා ගන්න බැරි වුණෙන් පස්සේදී විනාශ කරනවා. ඒක යමින් ගමන් හරි ගලක් අරගෙන අර ගෙදර ජනේලයකට හරි ගහනවා. ඉතින් ඒ තරම් බලවත් සිතුවිලි ඇති වෙන්නේ ඇයි? අර ඉරිසියාව නිසානේ. ඉරිසියාව නිසා. ඔක කොයි තරම් භයානකද කියලා අද උදාහරණකින් කියන්න පුළුවන්. ලෞතුරා භාග්‍යවතුන් වහන්සේට පූජා කරන පූජාව දැක්කම පින්වතුනි කී දිනේ කොයි කෙලෙස් ධර්මයේ මත ඉඳගෙන අකුසල් රැස් කරගන්නවද? බොහෝ පිරිසක් ඒ අකුසල කර්ම රැස් කරගන්නවා.
භාගතුනන් සිට බුද්ධ පූජාවට බැනලා බලනකො බුද්ධ පූජාවට බයින අය සමහරලාට කියන්නේ මොනවද කියලා ඕන නැති බැරි කෙනෙකුට කන්න දුන්න හොඳයි අපරාධි මේ සල්ලි එහෙම කියනවනේ ඇයි මෙච්චර ගාණක් වියදම් කරන ඔය වගේ කෑම එකකට එහෙම කියනවා නැති බැරි කී දෙනෙක් ඉන්නවද කන්න නැතුව එහෙම කියනවා ඔකේ ඉරිෂියාවක් කියලා දැනගන්න පුළුවන් අර බුද්ධ පූජාවක් සකසලා තියෙන විදියටම කෑම වේලක් හදලා ওই බුද්ධ පූජාවට බැනපු කෙනෙක්ව ගින්නවල කන්න දෙන එක එතකොට ඔහු නගයිද ප්‍රශ්නය ඇයි මෙච්චර මම වෙනුවෙන් හැදුවේ ඇයි මෙච්චර ගොඩක් හැදුවේ එහෙම කියනවද එහෙම කියන්නේ නෑ ඒ විදිහට කියන්නේ ඇයි තමන්ට ලැබෙනකොට ඒක තමන්ට දරා ගන්න පුළුවන් තමන්ට ලැබෙනකොට ඒක සතුටක් තියෙනවා හැබැයි තවත් කෙනෙකුට ලැබෙනකොට තමයි අකමැතිකමක් තියෙන්නේ තමන්ට ඒ දේ තමන්ට ලැබුණා හන්දයි තමන්ට ලැබුණත් හොඳයි කියලා එහෙම සිතුවිලි පහළ වෙනවා නමුත්තර භාගතුන් හසේගේ බුද්ධ පූජාවට සමහරලාට ඒ බණින මිනිස් දායක වෙලත් නැහැ ගිහිල්ලා උදව් කරලත් නැහැ අඩුගානේ පින්කමඩව සම්බන්ධ වෙලා නැහැ නමුත් එහෙම පින්කම් දැක්කම අර වගේ දොස් කියනවා ගොඩාක් වෙලාවට වෙන කිලිස් ධර්ම බතු වෙන්නේ මේ ඉරිසියාව නිසා බලන්නක ඉතින් භාග්‍යතුන් හසේගේ බුද්ධ පූජාවට බැනලා කොයිතරම් අකුසල කර්ම ගොඩක් රැස් කරගන්නවද කියලා ඉරිසියාව නිසා සමහර පුණ්‍යවන්ත පිරිස් බොහෝ ධනෙ වේදන් කළා ඉතාම උසස් ආකාරයේ උත්කර්ෂවත් වෙන විදියට පින්වතුනි පින්කම් සමහර කෙනෙක් කරනවා නමුත් ඒ ධනිය ඒ සඳහා පින්කම්ට වැය කරපු ධනිය ඔහු විසින් උපයා ගත්තෝ එහෙම නැත්නම් ඔහුගේ වටා ඉන්න හිතවත්ම පිරිසක් පින්වතුනි වියදම් කරපුවා ඒ පිරිසත් එක්ක එකතු වෙලා තමයි ඒක කරන්නේ නමුත් තමන් පින්කමට සම්බන්ධලත් නෑ දැකලත් නෑ බලලත් නෑ නමුත් එහිම ඉඳගෙන අර අකුසල කර්ම සියල්ල රැස් කර ගන්නවා ඉතින් භාගතුනන්සේගේ බුද්ධ පූජාවට එපණ ඉන්නේ එහිම අකුසල කර්ම ටිකක් රැස් කර ගන්නවා එහෙම නැත්නම් ඉරිෂ්‍යාව බලවත් වුණාම මිස් විනාශකාරී ක්‍රම ඇති වෙන විදිහට කියලාම් කියනවා කෙනෙකුගේ ජීවිතවලට මහා විනාශයක් ඇති වෙන විදිහට කියලාම් කියනවා අද බලන්න මේ තාක්ෂණයේ දියුණුවත් එක්ක එවැනි සමාජ මාධ්‍යවල පිඟුතුනේ ඔය වගේ කොයිතරම් චෝදනා කරන පිරිස ඉන්නවද ඒක තමයි මේ කෙලෙස්වල බලවත්කම කියලා කියන්නේ ඉතින් එහෙම අකුසල කර්ම කරගන්නවා මේ ඉරිෂියාව කියන මේ කෙලෙස් ධර්මයේ බලවත් වුණාම එකිනෙකාව බේද කරනවා දැන් අර එක්තරා භික්ෂුන් වහන්සේලා දෙනමක් වැඩ ඉන්න පන්සලකට දවසක් එක ආගන්තුකයන් වහන්සේ නමක් වැඩියා ඉතින් උන්වහන්සේත් එක්ක අර පන්සලේ ඉන්න දෙනම පින්ඩපාතේ වඩිනවා ඉතින් වඩිනකොට මිනිසුගේ ලැබෙන ගරු බොහොමන් දකින්නවා මිනිසු වන්දනා කරන විදිය දකින්නවා ඉතින් මේක දැකපු මේ ආගන්තුක හාමුදුරුවන්ගේ හිතේ ඒ දෙනම පිළිබඳ ඉරිෂියාවක් ඇති වුණා ඉතින් උන්වහන්සේ මොකද කළේ උන්වහන්සේ අර භික්ෂුන් වහන්සේලා දෙනම එකිනෙකා පිළිබඳව බොරු චෝදනාවක් කියලා දෙන්න අතර විරසක බවක් ඇති කෙරේවා. එක හාමුදුරු කෙනෙක් ළඟට ගිහිල්ලා කියනවා ස්වාමීනි ඔබ වහන්සේ නිතරම අර හාමුදුරුවෝ පිළිබඳ ගුණ වයනවා මාත් එක්කලා. එහෙම ඉන්න ඔබ වහන්සේ පිළිබඳව ඒ හාමුදුරුවෝ නම්
විශේෂ හොඳක් නම් කිව්වේ නෑ විශේෂ හොඳක් කිව්වේ නෑ ඔබ වහන්සේ මේ පන්සල පිළිබඳ තණ්හා වෙමීමා පන්සලේ ඉන්නවා කියලා කියනවා කාත් කවුරුවත් නෑ කියනවා ආදී වශයෙන් ඔබ වහන්සේ පිළිබඳ වරහාම්දුරු කියලාම් කියනවා කියලා තමයි කිව්වේ ඉතින් ඒ කතාවම ගිහිල්ලා අනිත් හාමුදුරටත් ගිහින් කියන මේ හාමුදුරු කිව්ව විදියට මෙන්න මෙහෙම දෙදෙන අතර අඬදඹරයක් ඇති කරවලා මේ දෙන්නව අවුලවලා තිලෝහ පාඩුවේ පැත්තකට උනා ඉතින් අන්තිමට ඒ දෙන්නම අර සියල්ල දාලා යන්න ගියා මට මේවෙන් යහපතක් නැහැ කියලා තමයි යන්න ගියේ ඉතින් අර හාමුදුරුවෝ අර සියල්ලගේම හිමිකාරත්වය ලැබුවා සියල්ලගේම හිමිකාරත්වය ලැබුවා නමුත් උන්වහන්සේ ඉතින් අද කොයිතරම් දරුණු දුකක්ද පින්ඔතනි මේ දුකට ජීවිතේ විඳින්නේ මහා දුකක් විඳිනවා එනිසා මේ තවන් කෙනෙකුගේ ජීවිතවලට හානි කරන විදිහට ඔවුන් එකිනෙකා බේද කරවන්න එපා එහෙම ඕන තරම් සමාජය තුල අත්දැකීම් තියෙනවා සමහර අයගේ ජීවිත විනාශ කරන සමහර අය බේද කරවන්න ඒ වගේ නොඑක් නොඑක් කතා කියනවා චෝදනා කරනවා බොරු නඩු කියනවා බොරු සාක්ෂි දෙනවා ඔවුනෝන් බැනගන්නවා කෝලාහල ඇති කරගන්නවා මේ আদি වශයෙන් බොහෝ දේවල් පින්වතුනි මේ අකුසල කර්මයක් එක්ක එකතු වෙලා මේක ගැටිලා ඒ විදිහට රැස් කරගන්නවා ඉතින් එහෙම ජීවිතයක් පින්වතුනි තමන්ගේ ජීවිතය තුළ ඇති කරගන්න එපා තවත් කෙනෙකුට ලැබෙන ලාභ සත්කාර තවත් කෙනෙකුට ලැබෙන කීර්තිය ප්‍රශංසාව මේව දිහා බලලා තමන්ගේ හිත තුළ සතුටක් ඇති කරගන්න අනිත් කාරණාව තමයි තමන් ජීවිතේ උනන්දුවක් ඇති කරගන්න තමන්ට කොහොමද දියුණුව ලබා ගන්න පුළුවන් ආන් ඒ කාරණාව පින්වතුනි තමන් සලකලා බලන්න තමන්ගේ ජීවිතේ කොහොමද දියුණු කරගන්නේ ඉතින් අන්න ඒ පැත්ත ගැන තමයි පින්වතුනි හැමතිස්සෙම හිතන්න ඕන ඒ නිසා තවත් කෙනෙකුට යමක් ලැබෙනවා නම් හොඳට මතක තියාගන්න ඒ දේ ලැබෙන්නේ ඒ කිනාගේ පිනට හැබැයි ඉතින් ඒ කාරණාව එහෙම කිව්වට ඉතින් ඒ කාරණාව තවදුරටත් දියුණු කරගන්න නම් තමන්ගේ හිතේ ස්වභාවය තමන්ට තේරුම් කරගන්න ඕන. ඉතින් ඒක තමයි මෙතනදී විශේෂයෙන්ම වැදගත් වෙන්නේ. තමන්ගේ හිතේ ස්වභාවය මොකද තවත් කෙනෙකුට යමක් ලැබෙන්නේ ඒ කිනාගේ සංසාරේ පින නිසා. පිරිවරක් ලැබෙන්නේ ඒ පිරිවර ලබන පින කරපු නිසා. ධනෙ ලැබෙන්නේ ඒ ධනය ලබන්න පුළුවන් පින් කරලා තියෙන නිසා සංසාරේ. ආගේ කාරණා පිළිබඳව අපේ පින්තුන් හැම තිස්සෙම හිතනද එනිසා මේ ඉරිෂියාව මත තමන්ගේ ජීවිතේ තීරණ ගන්න එපා තමන්ගේ ජීවිතය තුළ ඉරිෂියාව කියන කාරණාව මත ඉඳගෙන හැම තිස්සෙම සුබවාදීව තීරණ ගන්න ඒ තුළින් විශාල යහපතක් පින්තුන් ඇති වෙනවා සුබවාදීව තීරණ ගන්න අනිත්‍ය වෙනසන්නවත් නෙවෙයි අනිත්‍ය විනාශ කරන්නවත් නෙවෙයි. ඉතින් තමන්ගේ හිත රැකගෙන තමන්ගේ ජීවිතය තුළ මේ ගුණධර්මයක් පුරුදු පුහුණු කරගත්තොත් ඒක දෙලොව ජීවිතයට මිතාම වැදගත්. එහෙමනම් අපි මේ කාරණාව තුළ දේශනා කළේ කෙනෙකුට අල්පේශාක්‍ය බවක් ලැබෙන්නේ දාසෙක් වගේ හරියට වැඩ කරන කෙනෙක් බවට පත් වෙන්නේ පෙර ජීවිතවල මේ අකුසල කර්මය කරපු නිසා හැබැයි තවත් සමහරෙකුට සමහර වෙලාවට මහේෂාක ජීවිත ලැබෙන්නේ බොහෝ දිනෙකගේ සහාය ලබාගෙන ඉතින් එහෙම ජීවිත ලැබෙන්නේ මේ අකුසල කර්මෙන් වැළකීච්ච නිසා ආන් ඒ යථා ස්වභාවය අපේ පිංගුතු හැමතිස්සෙම අවබෝධ කරගන්න. තවත් කෙනෙකුගේ දියුණුව දැකලා
තවත් කෙනෙකුගේ ජීවිතය දැකලා කවදාවත් පිංගුතුනි කෙලෙස් සිතුවිලි ඇති කරගන්න එපා. ඉරිසියාවක් ඇති කරගන්න එපා. මොකද ඒවා බොහෝම දරුණු කෙලෙස් වලට තමයි පිංගුතුනි අරගෙන යන්නේ. බොහෝම දරුණු කෙලෙස් වලට. පොඩි තැනකින් පටන් ගන්නදී දරුණු තැනකින් අවසන් වෙයි. දරුණු තැනකින් අවසන් වෙයි. එහෙම තත්ත්වයට පත් වෙන්නේ නැතුව තමන්ගේ ජීවිතය තුළ මේ කෙලෙස් ධර්මයේ දුරු කරගෙන හැමතිස්සෙම තමන්ගේ ජීවිතය ගත කරන්න වෑයම් කරන්න. එමනම් අපි අද දවසේ දේශනා කරේ මේ අන්‍ය සත්‍යයන්ට ඉරිෂ්‍යා කරොත් ඒ ඉරිෂ්‍යා කරන කාරණාව නිසා කෙනෙක් නිරයට යනවා. හැබැයි පූර්ව චේතනා හෝ අපර චේතනා පහළ වුණොත් ඒක නම් මනුෂ්‍ය ලෝකයේ කිපුදුනාම අල්පේශාක්‍ය කරවනවා. හැබැයි කින් වැලකිච්ච කෙනා මහේශාක්‍ය භාවයට පත් කරවනවා. ඉන්සම් ඉරිෂ්‍යාව කියන්නේ තමනුත් නැසෙනවා අන්‍ය සත්‍යනොත් නැසෙනවා. ඉතින් ඒ කාරණාව නෝනින් අවබෝධ කරගෙන මියා කුසලෙන් අපේ පිංතු මිදෙන්නේ හැම වෙලාවකම වෑයම් කරන්න. තීසේ වෑයම් කරන ශ්‍රාවක පිරිසක් බවට පත්වන්න මේ උතුම් සදහම් දේශනාව පිංත් හැම කෙනාගේම ජීවිතවලට උපකාර වේවා කියන ප්‍රාර්ථනාවෙන් අපි දේශනාව නිමාවට පත් කරනවා. හොඳයි, එහෙමනම් අද දවසේ මේ උතුම් සද්ධර්ම දේශනාව පවත්වලා රැස් කරගත්තු සියලු කුසලානි සංස ධර්මියෝ අපි මේ වෙලාවේ පිඟත් හැම දිනාටම අනුමෝදන් කරනවා. පළමු කොට නෙත්නාලිකාවේ සභාපතිතුමන්ට ඒ වගේම සාමාන්‍ය අධිකාරිතුමන්ටත් මේ සියලු කුසල් අනුමෝදන් වේවා. අඩුවක් නැතුව හැම දිනාම මේ පිං අනුමෝදන් කරගනිත්වා. ඒ වගේම රැස් කරගත් උදාර කුසලානි සංස ධර්මියෝ පිඟත් ඔබ හැම දිනාටමත් අඩුවක් නැතුව අනුමෝදන් වේවා. මේ ජීවිතය තුළ සියලු බලාපොරොත්තු අපේක්ෂාවන් මුදුන්පත් කරගෙන අවසානයේ ඔබ අප හැම දිනාටම කෙටිම කාලයකින් පහසුම ආකාරයෙන් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට මේ උදාර කුසලානි සංස ධර්මිය තුම් පාරමී ධර්මයක්ම වේවායි සාදු 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 කියාපි ප්‍රාර්ථනා කරගමු. ආකාසට්ටහා චුබුම්මට්ටහා දේවානා ගාමහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාසනං. ආකාසට්ටහා චුබුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ දේශනං. ආකාසට්ටහා චුබුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාවකං. අද නිත්‍යයෙන් ධර්ම දර්ශනාවට වැඩම කොට වදාළ පූජ්‍යපාද මාතර මහින්ද ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ සැනසීමා. සාදු සාදු සාදු. පින්වත් ඔබ සැමට තෙරුවන්.